අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිතේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල අයියමලෝ තකට තක අදත් ඉන්දන මිල උස්සයි වැඩි කල මිල එක ලාභ පාඩු හොයන කංචන पास्पोर्ट होरट गहपु रटे कांचनगे वेनस्करन्न बेरी सेल गहपु टोकनिक बस गास्तुव याली हेलट अवम गास्तुव रुप्याल हतलियाई ट्रीविल गास्तुत इहलट बात को तुराई सह शोटिस मिलत सेट दहायकीन नगी राज्य सेवकीन केंदवीम संबंधेन नव चक्रलेखया इंधन ने बेदान्न तेल ने टैंकी रात हिमेनुत गेदर ඇතම් පෙරුම් හල් අදත් රත් වෙයි 40 දශකයේ රික්ෂෝව යලිත් කරලියට විදුලි කප්පාදුව පෑ 3ක් දක්වා දීර්ඝ කෙරේ අමරකේ සහලුත් එළියට යලකන්නේ බීබලට විදින්න හදන ඩඩ්ලි ගැන පොළොන්නරුව ගොවීන් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් සර් ෆේල් වුණා අගමැති රනිල් කොහොමත් ෆේල් 225න් වැඩි හරියක් උපන් ගේම ෆේල් දැන් ෆේල් අය අතරේ හොඳටම ෆේල් ඉන්දන ඇමති කංචන අද අලියම ආයේ ඉන්දන මිල වැඩි කළා හැබැයි නැව් පේනතෙක් මානයක නැහැ නැවක් දෙකක් අපේ මුහුදට එනකොට ආයේ ඉන්දන මිල වැඩි වේවි වැඩිවන වැඩි කරන හංගල බෙදෙන බෙදලා හංගන ඉන්දන මාෆියාව ගැනයි මේ සටහන බලශක්තියට බලශක්තිය කියන්නේම ඇයි කියලා වචනයේ තුලම තියෙනවා අපට ඉන්ධන ලින් නැහැ ගම්මන් පිල නම් ඇමති වෙලා හිටපු කාලේ ඉන්ධන බැරල් ගණයි aran විකුණන ගාණයි පවා කියලා රටටම මාර සතුටක් දුන්නා මිනිස්සයා ඒ වගේ පතුල් වල තියෙන ඉන්ධන ගොඩ ගන්න හරි දක්ෂයා එයාට බැරි නිසා එයාට බැරි වුණ නිසා ඊට වඩා දක්ෂයෙකුට දුන්නා ඒ ලොකුගේ වයසට ගැලපෙන්නේ නැති කතා කියමින් ඉඳලා ලොකුගේ ගියා එයා යනකොට නම් ඉන්ධන බවුසර් ෂෙඩ් වලට ගිහිල්ලා ආපහු හරෝලත් ආවා ඒ තරමටම ෂෙඩ් වල ඒ දක්ෂයාගේ කාලේ ඉන්ධන පිරීලා තිබුණා ලොකුගේ සීතාම්බර පට ඇඳලා හිටියේ පොලිම්බල හිටපු ජනතාව තමයි ගාමිණී ලොකුගේත් නිර්වස්ත්‍රව ඉන්නවා කියලා දැක්කේ දැන් මාස 6ක් ගත වෙනවා ජනතාව පොලිම්බල ඉඳලම සමහරුන් මැරිලා ගියා පෙට්‍රල් ලීටරයක් හොයාගන්න බැරුව දරුවව රෝහලට ගෙනිය ගන්න බැරි වුණු නිසා ඒ පුංචි දරුවන්ගේ ජීවිත අහිමුණු කතා කීපයක්ම අපට අහන්න ලැබුණා අදවන විට ජීවිත බේරගන්න රෝහලේ සිටිය යුතු වෛද්‍යවරයා තෙල් පොලිමේ දරුවට අධ්‍යාපනය දිය යුතු ගුරුවරයා තෙල් පොලිමේ පවුලක් රකින්න ඕනේ තාත්තා තෙල් පොලිමේ අම්මා ගෑස් පොලිමේ තෙල් පොලිමේ ගෙවිලා යන මිනිස් පැය ගණන හරියට ගණන් හැදුවොත් තෙල් නැව් 10ක් 15ක් ගේන්න තිබුණා 2016 සිට අද අලුයම දක්වා ඉන්ධන වැඩි වූ ආකාරය තමයි මේ සටහනින් පේන්නේ ඇත්තටම මෙහෙම ඉන්ධන වැඩි වෙන්නේ ලෝක වෙළඳපොලේ මිල ඉහළ යන නිසාම නම් නෙමෙයි අපට ඉන්ධන ගන්න ඩොලර් නැහැ ඒ නිසා කොහෙන් හරි සාමාන්‍ය වෙළඳපොලේ ඉන්ධනවල ගානට වැඩියෙන් හදිස්සි මිල දී ගැනීම යටතේ මේ වන විට ඉන්ධන ගන්නෙ ඒ එන නැවත් මුහුදේ දින 7-8 තියාගෙන ප්‍රමා දගාස්තුත් ගෙවන්න වෙලා තියෙනවා මේ සියල්ල එකතු කරලා තමයි අන්තිමට අපට විකුණන්නේ ඒ ගන්නත් දවස් දෙක තුනක් පොලිමේ ඉන්න ඕනේ එනවා කිව්ව තෙල් නැවක් දැන් එන්නේ නැහැ ජනතාවගෙන් සමාව ඉල්ලන හොඳටම සර් වගේම ෆේල් ඉන්ධන ඇමති නිදහසට කියන කතා තමයි මේ අපේ පරිභෝජනය 650 ඉඳලා 350ට ඩොලර් මිලියන ප්‍රමාණයට අඩු කළ යුතුයි ඒක අඩු කිරීමේදී යම් ක්‍රමවේදයක් අනුගමනය කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ සදා පොදු ප්‍රවාහණය කියන එකට ප්‍රමුඛතාවය දෙන්න කර්මාන්ත වලට ප්‍රමුඛතාවය දෙන්න අත්‍යවශ්‍ය විශේෂ සේවා වලට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කරන්නයි බලාපොරොත්තු වෙනවා මේ ටෝකන් එකක් දෙනවා ඉන්න පිළිවෙලට මේ ටෝකන් එක දෙනකට ඔවුන්ගේ දුරකථන අංකයක් ලබාගෙන තමයි මේ ටෝකන් එක දෙන්නේ වෙනස් කරන්න බැරි වෙන විදිහේ ටෝකන් එකක් සීල් එකත් එක්ක ඒ අනුව අපිට ඉන්ධන හැම පිරෝම් හලටම දෙන්න බැරි වෙනවා හෙට අනිද්දා මේ කියන දින කීපේ ඊළඟ නෞකාව අපිට ලැබෙනකන් ටෝකන් එක ලබා ගත්තට පස්සේ ඔබට නිවෙස් වලට යන්න පුළුවන් නමුත් මම දන්නවා මේ දුෂ්කර කාලයක් අපි දන්නේ අපිට ඒ ඉන්ධන පිරෝම් හලට හැමදාම දෙන්න පුළුවන් වේවිද කියලා
අපි ලංකා IOC සමාගමත් එක්ක මම ඊයේ සාකච්ඡා කරා මට කිව්වේ ඔවුන්ගේ තියෙන සංචිත වලින් අපිට මෙට්‍රික් ටන් 10000ක් පමණ ඩීසල් අපිට අලෙවි කරන්න ඕන් සූදානම් කියලා ඒ නිසා ඒකත් අපි ගන්න බලාපොරොත්තු වෙන හෙට දවසේ පෙට්‍රල් සංචිත ඔවුන් සතු තියෙන සංචිත වලින් ඔවුන්ගේ පෙරුම් හල් වලට ඔවුන් ඊයේ නිකුත් කරන්න ආරම්භ කරන බව කිව්වා නමුත් ඔවුන්ට ගැටලුවක් තිබුණා මිල පිළිබඳව මොකද අපි මිල සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙලා තිබුණේ හැම මාසයකම හෝ සති දෙකකට වතාවක් නමුත් අපිට ඊයේ රාත්‍රී අපිට වෙන කරන්න විකල්පයක් තිබුණේ නැහැ ඉන්ධන මිල සංශෝධනය කිරීම එක්තරා ආකාරයක යම් ප්‍රශ්නයක් මට කියන්න බෑ නැව එනකන් පොලිමේ ඉන්න කියලා කියන්න බෑ ඉන්ධන මිල සංශෝධනය ඉදිරියටත් වෙයි දන්න විදිහට හෙට දවසේ අපේ අමාත්‍යවරු දෙදෙනෙකුත් යනවා යම් යම් කාරණා පිළිබඳව රුසියාවත් එක්ක සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා යම් සුබදායි පිළිතුරක් ලැබෙයි කියලා අපිට කාගෙන්ද ලැබෙන්නේ කියන එක ගැටලුවක් නෙවෙයි අපිට චීනයද ඉන්දියාවද අපිට අඩුම තැනින් ලබා ගන්න පුළුවන් නම් ඒකට අපි උත්සාහ කරනවා කංචන මොනවා කිව්වත් පාරිභෝගිකින්ට ඔය කතා වැඩක් නැහැ මේ රටේ ජනතාවට ඔයාලගේ නිදහසට කියන කතා වලින් ප්‍රයෝජනයක් නැහැ අදත් පෝලිම්බල ඉන්න ජනතාව මේ විදිහට ඉන්ධන මිල වැඩි කරන එකයි මේ හිඟේ ගැනයි දක්වපු අදහස් තමයි මේ ඔරකල් ගැන කතා කරපු රට මේ එන තෙල් ප්‍රමාණය ජනතාව අතර බෙදා දීමල විද්‍යාත්මක ක්‍රමය පොලිමක් හරියට මැනේජ් කරගන්න දැන් මම කියන්නේ මේක මෙහෙමම අතහැරලා දානවා දවස් දෙකක් විතර පොලිමේ ඉඳලා තමයි ඉතින් එක දවසක් තෙල් ටිකක් ගහගන්නේ ඉතින් වැඩි වුණාම මිනිස්සුන්ගේම තමයි ඉතින් හයර කරන මිනිස්සුන්ට තමයි ඒකත් දරා ගන්න වෙන්නේ අපි දුක් විඳිනවා එච්චරයි අපිට තේරෙන්නේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇයි ජීවිත රස්සාවෙන් අයින් වෙන්න තමයි සිද්ධ වෙන්නේ ඉදිරි අනාගතයේදී තෙල් වැඩි වුණාම ඉතින් හැමදේම වැඩි වෙනවානේ අපේ ජීවන වීදමත් වැඩි වෙනවා හයර කරන මිනිස්සු අඬනවා අපි කන්න නැතුව බොන්න නැතුව නිදා ගන්න නැතුව මේ ටීවී එකේ නිදා असाधारण संशोधन සිපෙට්කො සහ IOC ඉන්ධන මිල අද යලිත් ඉහළ දැම්මා. ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ සිදුවන ලාභපාඩු ගැන අද ඇමති කංචන කතා කළා. එහිදී ඔහු ප්‍රකාශ කළේ තාමත් ඔටෝ ඩීසල් සහ භූමි තෙල් වලින් පාඩු සිදුවන බවයි. අද අලුයම දෙකේ සිට බලපැවැත්වෙන පරිදි IOC සහ සිපෙට්කො ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 470ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 550ක් ලෙස ඉහළ දමා තිබෙනවා. නව මිල ඉහළ යාමට අනුව ඔක්ටේන් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 460ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 520ක් දක්වාද ඉහළ දමා තිබෙනවා. නව ඉන්ධන මිල ගණන් හමුවේ පෙට්‍රල් 92 වර්ගයේ ලීටරයක රුපියල් 15.54ක සහ පෙට්‍රල් 95 වර්ගයේ ලීටරයකින් රුපියල් 68.761ක ලාභයක් හිමිවන බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ. නව මිල ගණන් යටතේ ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 8.52ක පාඩුවක් ලැබෙන අතර ලංකා සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 20.727ක ලාභයක් හිමිවන බවද අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර භූමි තෙල් මිල හමුවේ රුපියල් 330 439ක පාඩුවක් තවදුරටත් සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඉන්ධන මිල සූත්‍රය අදවන විට ගසා කෑමේ සූත්‍රයක් බවට පත්ව ඇති බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කළේ. 130ට 35 දුවන බරතල් බැරලක 110යි. 140ට 45 ගේ පිරිපහදු කර බැරලක ඩොලර් 120යි. රුපියල් 365 ඩොලරකට ගෙවපු එක 355යි. රුපියල් 50කින් 60කින් පෙට්‍රල් ඩීසල් ලීටර් අඩුකල යුතු මොහතක අද 50කින් 60කින් සාමාන්‍ය ඩීසල් සාමාන්‍ය පෙට්‍රල් වැඩි කරලා අසාමාන්‍ය ගසා කෑමක් කරා. පොලිමේ තියලා පොලිම වැඩි කරලා ඉන්ධන මිල වැඩි කිරීම කළු කඩ න්‍යායක් නෙමෙයිද? කාංචන ඇමති කියන්නේ බොරු කප්පිටෙක්. අර කියන්නේ ඌරන් කැකුණු තල්නකොට හබන් කුකුලන්ට ජය මගුල් කියලා. මේ හබන් කුකුළු ජනතාව පොලිමේ තියලා මැරෙන්න වට්ටලා කොමිස් දාවර්ම රජ කරනවා රුපියල් ඩොලර් වලින්. පෙට්‍රල් මෙට්‍රික් ටෝන් 1500ක්වත් නැහැ.
ඩීසල් මේ වෙනුවට මෙක්ටික් ටෝන් උපරිම 8000ක් 9000ක්. එතකොට නැවකට දිනයක් නැත්තම් හෙට ඉඳලා වැඩි මොනොත් පිරුම්හල් 10කට ඉතර පෙට්‍රල් ලෙවයි. ඩීසල් වැඩි මොනොත් පිරුම්හල් 30 35කට යවයි. ඊළඟට වැඩි වෙන්නේ වීදුලිය කැපිල්ල. ඊයේ සිට ඉන්ධන ඇනවුම් ලබා දීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති අතර අද දින නිවාඩු දිනයක් බැවින් ඉන්ධන ප්‍රවාහන කටයුතු සිදු නොවන බවයි ලංකා කංජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ. ඉන්ධන පිරුම්හල් තුර රැඳී සිටීමේ කිසිම ප්‍රදායිතාවයක් නැහැ. නිසි නිෂ්ඵල ක්‍රියාවක් තමයි සිදු වෙන්නේ. අපි දැනගන්න විදිහෙන් නම් සමුද දිනයේ අවල් වෙනකන් කිසිම ඉන්ධන පිරුම්හලකට ඉන්ධන ටැංකි රථයක් පැමිණෙන්නේ නැහැ. සමුද දිනයේ සිට නිසි පරිදි ඉන්ධන ලැබෙන්නේ ඉන්ධන නෞකාවක් පැමිණෙන්න ඕනේ. පැමිණෙනවා තිබ්බ ඉන්ධන නෞකාවක් පැමිණෙන්නේ නැහැ. තුමායි අනගාටුව ප්‍රකාශ කළ තිබුණා නෞකාව නොපැමිණීම සම්බන්ධයෙන් ඉන්ධන රැගත් නෞකාවක් පැමිණෙන තුරු මේ ප්‍රශ්නේ දිගටම පවතිනවා. ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ධාවනයට නම් මිල වැඩි කිරීමක් අත්‍යවශ්‍ය බවයි බස් සංගම් පවසන්නේ. රුපියල් 60කින් ඩීසල් මිල ඉහළ යාමත් සමග බස් ගාස්තු සංශෝධනයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙලා තිබෙනවා. ගණන් ඉලව් නිර්මාණය කිරීමේදී ප්‍රතිශතයේ 15%ක් වෙනවා. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ගණන් ඉලව් නිර්මාණය කිරීමේදී 20%කට වැඩියෙන් ලැබෙන්න ඕනේ. මේ දෙකම එකතු කළාම 35%ක 40%ක බස් ගාස්තු වැඩිවීමක් අපි රජයට යෝජනා කරනවා. බස් ගාස්තු සංශෝධනයත් හෙට දිනේදී වැඩි වෙන්න ඕනි කියලා අපි රජයට යෝජනා කරනවා. එහෙම නොවනවා නම් බස් රථ හිමියා බස් ධාවන නිවත්වීම පිළිබඳව වගකීමත් රජය බාරගත යුතු වෙනවා. රුපියල් 32ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 40 සීමාව දක්වා සංශෝධනය විය යුතුමයි. එහෙම නොවුනොත් බස් කර්මාන්තේ පවත්වාගෙන යන්න බෑ. ආණ්ඩුව මේ අනුන්ගේ පව් අපි පිටින් ඒ වගේ සමස්ත ජනතාව පිටින්ම අරින්න හදනවා. පාඩු ලබන ආයතන ආයතන කියාගෙන ඒ පාඩු ලබන ආයතන සක්‍රීය කරන්න මේ මිල වැඩි කිරීම වලට ලක් කරනවා. කනිත නීතිගන් සංස්ථාව පාඩු නම් ඒ පායතන පවත්වාගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. ජනතාවගේ කරපිට පටවල මේ. මම නම් දෙවරක් හරි තුන්වරක් හරි කැමති මේ මොහොතේ සිට හරි බස් ධාවනයෙන් ඉවත් වෙන්න. මේක ඉතාමත් කරුමයක්. සඳුදා වන විට මේ බස් ගාස්තුව ප්‍රකාශයට පත් කළ යුතුයි. ජාතික ප්‍රතිපත්තියේ ඒ තියෙන මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නොකරොත් එහෙම අපිට අඟහරු අදා වෙනකොට බස් ධාවනයෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ත්‍රිරෝධ රථ ගාස්තුවද දෙවන මීටරේ සිට ඉහළ දැමීමට සිදුවන බව ත්‍රිරෝධ රථ සංගම් පවසනවා. දවසෙන් දවස දවසෙන් දවස විශේෂයෙන් පොදු මගී ප්‍රවාහන ත්‍රිරෝධ රථ ක්ෂේත්‍රය කබලෙන් ලිපරේ නෙමෙයි යන්නේ නම් නැතුව නන්නත්තරලා තියෙනවා. යෝජනා කරනවා රීදුරන්ට ගාස්තු මීටරේ තියෙන රීදුරන්ට පළමු කිලෝමීටර රුපියල් 100 කියන එක වැඩි කරන්න සූදානම් වෙන්න එපා. දෙවැනි එක රුපියල් 90ක් හැටියට අවස්ථාව වැඩි කරගමු. එහෙම නැත්නම් අපිට මේක කවදාවත් රස්සාව කරන්න හම්බෙන්නේ නැහැ. ගාස්තු පෙට්‍රල් මිල ඉලෙන්න වාට අයාලේ ගණන් අය කරන්න එපා. ඉන්ධන මිල වැඩිවීම හමුවේ සතියට දින 3ක් පැවැත්වෙන පාසල් සඳහා පාසල් වෑන් රථ ගාස්තු ඉහළ දැමීමක් සිදු නොවන අතර සතියේ දින 5ම පැවැත්වෙන පාසල් සඳහා ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදු වන බවයි පාසල් ප්‍රවාහන සංගම් පවසන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුවත් කිරීමක් කළා තියෙනවා දවස් 3යි පාසල් පවත්වන්නේ කියලා. කොට ඒ දවස් 3 පාසල් පවත්වන අය මේ රුපියල් 60 වැඩි වුණාට ගාස්තු වැඩි කිරීමක් නොකරන ලෙස කාරුණික ඉල්ලීමක් කරනවා. ඒ වගේම දවස් 5 පවත්වන පාසල් වලට යම් තමන්ගේ ඩීසල් පිරිවැය පිරිමසා ගන්න යම් ගාස්තුවක් වැඩි කරන්න වෙනවා. අනිවාර්යෙන් ඒක කරන්න කියලා දැනුවත් කරනවා. සාධාරණ විදියට කොරෝනා නිසා නැති වෙච්ච අධ්‍යාපනය ළමයින්ට ඩීසල් නිසා නැති කරන්න එපා, අපිව පාරට බස්සන්න එපා කියලා කාරුණිකව ඉල්ලා සිටි. ඉන්ධන මිල ඉහළ යාම හමුවේ කාර්යාල ප්‍රවාහන කටයුතු දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවයි කාර්යාල ප්‍රවාහන සංගම් පවසන්නේ. මේ විදියට තවත් ඩීසල් වැඩි වෙනවා කියන්නේ ඉතින් මොකද අපිට වෙන්නේ? ඉතින් කොහොමද මේ කර්මාන්ත කරගෙන යන්නේ? අන්ලගේ ඇස් අරලා බලන්න ඔබතුමන්ලා නිකන් කාමරවල ඉඳලා ගණම බෝවා වැඩි කරන්න පුළුවන්. නමුත් මේ මිනිසු විපතට පත් වෙන හැටි පොඩ්ඩක් ඇස් දෙකෙන් බලන්න. ඉන්ධන ටික දෙන්නෙත් නැහැනේ. ගණන් වැඩි කරනවා ඉන්ධනත් නැහැ. ඉන්ධන පිරුම්හල් වල ඉන්ධන නැතත් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් අදත් ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටිනු ප්‍රදේශ කිහිපයකින්ම අපට වාර්තා වුණා. ඉන්ධන නැති නිසා ඇතැම් ඉන්ධන පිරුම්හල් අසල නොසන්සුන්කාරී තත්ත්වයන්ද වාර්තා වුණා.
ජනතාව දින ගණන් දිගු පොලිම් වල රැඳී සිටියේදී පොලිස් සේවයේ නියුතු පිරිස් වෙනමම පොලිමක සිට ඉන්ධන ලබා ගැනීම නිසා තුම්මුල්ල ප්‍රදේශයේ ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාව ඊට සිය විරෝධය පළ කර සිටියා. රතවාහන පමණක් දිගු පොලිම් වල තබා තිබෙනු දක්නට ලැබුණා. දින ගණන් ඉන්ධන පොලිම් වල සිට ඉන්ධන ලබා ගත්තද මහමග නවතා තිබෙන බස් රථවලින් ඉන්ධන නීති විරෝධීව එක් රැස් කරන පිරිස හමුවේ අද මාර්ගාංක 175 කොහිලවත්ත කොල්ලුපිටිය දක්වා ධාවනය වූ බස් රථයක් මහමග නතර වුණා. මේ අතර ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන ඇතැම් රථවාහනවල ව්‍යාජ ඉන්ධන ටැංකි සවි කර තිබෙන අවස්ථාද ඇතැම් ප්‍රදේශවලින් අපට වාර්තා වුණා. ඉන්ධන මිල ඉහළ ගියද පෙර පැවති මිලට ඉන්ධන පිරුම්හලේ පවතින ඉන්ධන ලබා දීමට ගාල්ල IOC ඉන්ධන පිරුම්හල කටයුතු කර තිබෙනවා. අනුරාධපුර ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබූ පෙට්‍රල් වලට ගිනි ඇවිලීම නිසා එම නිවසේ මුළු තෙන්ගේ ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන පුවතක් අපට වාර්තා වුණා. මේ අතර කුලියාපිටිය ප්‍රදේශයේදී ඉන්ධන ලබා ගැනීමට පොලිමේ නවතා තිබූ රථවාහන තුනක් සහ යතුරුපැදියක් තවත් මෝටර් රථයකින් පැමිණි බීමත් පුද්ගලයෙකු විසින් සිදු කළ අනතුරක් හේතුවෙන් අදාළ රථවාහන වලට අලාභහානි සිදුව තිබෙනවා. මෙම අනතුරත් සමග උරණ වූ ජනතාව බීමතින් පැමිණි රියදුරට පහර දීමටද උත්සාහ දරා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අදාළ බීමත් රියදුරු කුලියාපිටිය පොලිසිය විසින් අතරංගුවටගෙන තිබෙනවා. ඉන්ධන අර්බුදය හමුවේ විකල්ප ප්‍රවාහන මාධ්‍ය භාවිතයට දැන් ජනතාව හුරු වෙලා. අපේ රටේ 40 දශකයේ පැවති රික්ෂෝභ අද යළි කරලියට ඇවිත්. මේ අතර ප්‍රවාහන පහසුකම් සැලසීමේදී මූණ පහන ගැටලුකාරී තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වැඩිපුර ඉඩ ලබා දීම වෙනුවෙන් නැවත දෙනුම් දෙනතුරු ආයතනවල අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් කැඳවීමට රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මේ අතර අද රාජ්‍ය සේවකීන් හට ලාෆ් ගෑස් බෙදා දීමක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වුණා. ගෑස් නැති නිසා භූමි තෙල් ලබා ගැනීමට ජනතාව දිගු පොලිම් වල රැඳී සිටිනු ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා. මේ අතර හෙට සිට ලබන මාස 3 වනදා දක්වා විදුලි කප්පාදුව පැය 3ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල ඉහළ යන විට සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම අනිවාර්යයි. හොද්දට දාන ලුණු කැඩිය සිට මිල ඉහළ යනවා. අද ඉහළ ගිය ඉන්ධන මිලත් එක්ක දැන් ආයේ සියලුම දේවල් වල මිල ඉහළ යනවා. ජනතාවගේ වියදම් වැඩි වෙනවා. නමුත් ආදායම් එහෙමමයි. හොද්දට තිබුණ රටක් අපි වැටිච්ච තැනක් කියලා අද ජනතාව හූල්ලනවා, සාප ඉල්ලනවා. මේ අහස උසට ගිය භාණ්ඩ හා සේවා පිළිබඳව අප තබන විශේෂ සටහනක්. මේ ඉන්ධන මිල ඉහළ යාම දැන් රටටම සාපයක්. මේ සාපය අහිංසක මිනිස්සු පිටයි පැටවිලා තියෙන්නේ. ඩීසල් පෙට්‍රල් මිල ඉහළ යනකොට භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යනවා. ප්‍රවාහන ගාස්තු ඉහළ යන විට එම මුදල අදාළ භාණ්ඩ මතයි පැටවෙන්නේ. එළවලු ගෝණියක ප්‍රවාහන වියදම මීට මාස කිහිපයකට කලින් තිබුණේ රුපියල් 400-500 අතර. පසුගිය මාසයේදී එළවලු ගෝණියක ප්‍රවාහන වියදම රුපියල් 800 දක්වා ඉහළ ගියා. දැන් එම මුදල අද සිට තවත් ඉහළ යනවා. මේ ඉහළ යන මිල අවසානයේදී ජනතාවගේ ලූණු ග්‍රෑම් 100 පතෝල කරල වට්ටක්ක කෑලටත් එකතු වෙනවා. රුපියල් 100ට තිබුණු බත් පැකට් එකක් අද රුපියල් 350 කෝ රුපියල් 400ක්. ඒ වගේමයි ත්‍රීරෝද රථ ලක්ෂ 12ක් විතර තියෙනවා. ඉන් ලක්ෂ 8හමාරක්ම මගේ ප්‍රවාහනයේ යෙදිලයි තම පවුල් නඩත්තු කරන්නේ. දැන් අද ඉඳලා ආයේ ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළ දානවා. බේකරි නිෂ්පාදනවල මිලත් 10%කින් ඉහළ යනවා. ආපන ශාලාත් ඊට අයත්. ඒ කියන්නේ ප්ලේන්ටියේ වඩේකේ මාළුපාන් ගෙඩියේ මිලත් හෙට සිට ඉහළ යනවා. හැමදාම යක්කු ගස් නැගෙනාට තමයි ගණන් වැඩි කරන්නේ. දැන් කුකුල්ලු අල්ලනාට තමයි තෙල් මිල වැඩි කරන්නේ. ප්‍රවාහන වියදම් වැඩි වෙනකොට එළවලු ටිකේ ඉඳලා කිරි, බිත්තර, මස්, මාළු, පොල් මේ සියල්ලවල මිල ගන්න වැඩි වෙනවා. ඒ වැඩි වෙන්නේ කිසිදු ගණනය කිරීමක් නැතුව හිතුව හිතවන වැඩි වෙන්නේ. ආපන ශාලාවෙන් පිල්ලා සිටනවා
ලොකු ලොකු ගණන් වැඩි කරන්න එපා කෑමවල ඒක බත් පැකට් එකද කොත්තුවද රයිස් එකද කෙටි කෑමද රුපියල් 100,000ක් වැඩි කරන්න මොකද මේ වෙලාවේ පාරිභෝගිකයන්ට අම්මේ ගියා ගන්න බැරුව ඉන්නේ අපේ රටේ කූඩු කරමින් හදන සත්තු කෝටි 12ක් ඉන්නවා ඉන් වැඩිම ප්‍රමාණයක් කුකුල් නිෂ්පාදන රටට ලබා දෙනවා ඊයේ ගහපු අලුත් ගැසට් එක නිසා විශාල ආහාර හිඟයක් ඇතිවන බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය පවසන්නේ සතාගේ බඩගින්නට සතා දන්නේ නැහැ ඔය කොච්චර ගැසට් ගැහුවත් මේව තහනම් කෙරුවා කියලා තත් බඩගින්නක් තියෙනවා මේ සත්තු ඉන්නවා හැම වර්ගෙම කුකුල්ලු ඌරෝ සේරම ඉන්නා මං හිතන්නේ කෝටි 12කට කිට්ටු වෙන්නේ මේ සතා නැත්තම් විතර නිෂ්පාදනය සහ මස් නිෂ්පාදනය ලංකාවේ නැතුවම යනවා වහාම මං හිතන්නේ පිට රටින් බඩිරු ආනයනේ කළ යුතුයි අවසානයේදී ආහාර උද්දමනයේ බර පැටවෙන්නේ ජනතාව මතයි මේ ආහාර මිල ඉහළ යාම පිළිබඳ ජනතා අදහස් කන්න බොන්න නැ එක පවුලක් නිසා මුළු ලංකාවම විනාශ මොන කර්මයක්ද මේ අද බැලලා රෑ එළි වෙනකොට ගණන් අපිට ජීවත් වෙන්න බෑ දරුවෝ 3 දෙනෙක් එක ජීවත් වෙන්න හරි පාලන මිලට සහල් දෙන්න හදන ඩඩ්ලිට අද පොළොන්නරුවේ ගොවීන්ගෙන් එළවෙමින් තිබෙන්නේ විශාල විරෝධයක්. ගොවීන් ප්‍රකාශ කරන්නේ අඩු මිලට සහල් දෙන බව පෙන්නලා යලකන්නේ වීටිකටත් ඩඩ්ලි විදින්න හදන බවයි. වී මිල තීරණය කරන්න ඕනේ වී නිෂ්පාදනය කරන ගොවියා මිස ගොවියාව සහ පාරිභෝගිකයා හොරා කරන ඩඩ්ලි නෙවෙයි කියලායි පොළොන්නරුව ගොවීන් පවසන්නේ. රජය හැමදාම කලේ මහා පරිමාණ මෝල් හිමියන් ළඟ දන ගහලා සහල් මිල තීරණය කරන්න ඔවුන්ට අයිතිය දුන්න එක. දැන් ඒ මහා පරිමාණ මෝල් හිමියන්ට අමුතු කරුණාවක් ඇවිල්ලා සහල් මිල තීරණය කරන්න ජනතාවට දෙන්න කියලාත් කිව්වා. ඩඩ්ලි ඇතුළු පිරිස හාල් නාට්‍ය රඟ දක්වලා දින කිහිපයක් ගත වෙනකොට ඒ නාට්‍ය ගැන එක එක විවේචන එන්න පටන් අරන්. එක්සත් සහල් නිෂ්පාදකින් වගේම ගොවි සංවිධානත් කිව්වේ ඩඩ්ලිගේ සිහිනය එයාට දකින්න කියලා. අද ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයත් ඩඩ්ලිගේ ප්‍රකාශය මෙලෙස පිළිතුරු ලබා දුන්නා. ලංකාව හැමතැනම දැන් ටිකෙන් ටික කපන්න පටන් ගත්තා විතරයි. කපන්න පටන් ගන්නකොට තමයි ඩඩ්ලි සිරිසේන මහත්තයාට මතක් වෙන්නේ පාරිභෝගිකයෝ ගැන. ඇඬු කඳුළු කිඹුල් කඳුළු එළවනවා පාරිගෝ. ඔබතුමා කරන වැඩ අපි මේ රටේ මිනිස්සු ඔක්කොමලා දන්නවා. ඒකින්ද අපි කියනවා සිරිසේන මහත්තයාට මේ ඉතාමත් අවධානයෙන් පැහැදිලි කියන ඩඩ්ලි සිරිසේන මහත්තයෝ මේ අහිංසක ගොවියන්ගේ ජන ජීවිතයට හානි කරන්න එපා. ඔයාලා විතරක් ආස්මාලිගාවල ඔයාලා විතරක් මේ සැපට ඉන්න නහදන්න එපා. මේ රටේ ඉන්න ගොවියෝ ඉතාමත් දුක් මහන්සියලා දැඩි පීඩණයකින් තමයි මේ ගොවිතැන් කටයුතු මැදකන්නේ වී කපන කාලට වී මිල බස්සලා හාල් මිල බස්සලා ගොයියට සොට් එක දීලා වී ටික තමුන්නාංශගේ මෝල ඇතුළට අරගෙන තාල් ටික වැඩි කරලා කූට විදියට කෝටි ප්‍රකෝටි ගණන් ආදායම් ලව්වෙක අයියා ජනාධිපති වෙලා ඉද්දි ඒ වරදාන වරප්‍රසාද ටික අරගෙන පොඩි මෝල් හිමියන්ගේ නාලියටම ගහලා මෝල් ටික වට්ටලා දාලා කිඹුල් කඳුළු හොලනවා මේ ගොයිය ගැන ඉදලා තමුන්නාංශේ දැන් කරන්න හදන්නේ අයියට සොට් එක දීලා ගොයියට සොට් එක දීලා තමුන්නාංශගේ සිහිනට යන්න අපි මේ පොළොන්නරුවේ බත්කන ජනතාව විදියට අපි හොඳට දන්නවා තමුන්නාංශේ හොඳ සොට් කාරයෙක් කියන්නේ අපි දන්නවා මෙතර වී අලවි මණ්ඩලයේ සතු වීතුක උපයෝගී කරගනිමින් සකස් කළ PMB රයිස් නිල වශයෙන් වෙළඳපොළට හෙට සිට නිකුත් කිරීමට නියමිතයි. වෙළඳපොළේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීමට සහ ගුණාත්මක තත්වයෙන් ඉහළ සහල් ජනතාවට ලබා දීම මෙහි අරමුණයි. ඒ අනුව PMB රයිස් නමින් කිලෝ 5 සහ 10 ප්‍රමාණයේ සහල් මලු හෙට සිට වෙළඳපොළෙන් මිලදී ගත හැකි. මෙතර සංගවායති සහල් ටක සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය රටපුරා මෝල් පීරන්න පටන් ගත්තේ මීට සතියකට පමණ පෙර සිටයි. නමුත් ම මහමෝල් අහලකින්වත් ගිහින් නැති පාටයි කුඩා මෝල් ටිකක් නම් වටලලා නඩු දැම්මා මේ එලෙස සංගවා තිබූ සහල් තොග සොයා කළ වැටලීමක් ඉතින් බලන්න
දේශීය නාඩු සහල් ආනයනික උරවල පැක් කරල ඉවරලා 280 260 275 ආදී මිල ගණන් වලට නගරයෙන් ඈත දුර බැහැර ප්‍රදේශ වලට තවත් පුද්ගලයන් සමග ඒකරාශී වෙලා කරුණ ලැබන ජාවාරමක් තමයි මේ හොයා ගැනීමට පුළුවන් වුණේ. තවදුරටත් මේ ස්ථානයේ පරීක්ෂා කිරීමේදී පරිභෝජනයේ නුසුදුසු ගුල්ලන් සහ පණුවන් උස්කන ලද අට්ටිවල පැවතිච්ච සහල් තොගගෙන ඒව නැවත සැකසුරුවම් කරලා වෙළඳ පොළට දැමීමේ ක්‍රියාවලියක් අනාවරණය කර ගන්න ලැබුණා. දේශීය නාඩු සහල් සහ ආනයනික කැකුළු සහල් දෙක එකට මික්ස් කරලා මේ පුද්ගලයා සහ තවත් සහල් ආනයනය කරන පුද්ගලයන් විසින් සුදු කැකුළු සහල් පිටිබඩ පරිවර්තනය කිරීමේ එක්තරා ස්ථානයකට අලෙවි කිරීමේ ජාවාරමක් අනාවරණය කරගෙන ලැබුවා. අත්තනංගුවට ගෙන සිටින ගාලු මෝදර අරගල කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අත්තඩංගුවට ගෙන සිටින අරගලයේ ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගය අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අරගලයේ මර්ධනය නොකරන ලෙසත් ජනතාවට සහන සරසන ලෙසත් උද්ඝෝෂකින් සටන් පාඨ කියමින් මෙහිදී ඉල්ලා සිටියා. उत्तर රනිල් ගෝඨ ආණ්ඩුව කියන්නේ මෙරටේ ජනතාවගේ ජනවර්ම නිර්මාණය කරපු නියෝජනය කරපු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ආණ්ඩුවක් නෙමෙයි. ඒ නිසා දැන් වැඩ කරන ජනතාව අයිතිවාසිකම් ඉල්ලලා උද්ඝෝෂණය කළා වැඩ වර්ජනය වලින් නෙමෙයි රට අක්‍රිය වෙලා තියෙන්නේ. ආණ්ඩුව වැඩ වර්ජනය කළා තියෙනවා. ආණ්ඩුව කර්මාන්ත වහලා තියෙනවා. ව්‍යාපාර වස්සමින් ඉන්නවා. මහ ජනතාව පාට වටලා තියෙනවා. පාරේ පෝලිං වල ජනතාව රඳවලා තියෙනවා. අධ්‍යාපනය නැති කරලා තියෙනවා. එහෙනම් මේවා වෙනුවෙන් අයිතිවාසිකම් ඉල්ලලා අරගල කරන එක සුද්ධ වූ අයිතියක්. ඒ අයිතිය නියෝජනය කරපු ඒ අරගලේ ක්‍රියාකාරිකින්ව නායකින්ව අත්අඩංගුවට අරගෙන ආණ්ඩුව උත්සාහ කරන මේ අරගලේ මර්ධනය කරන්න ඒක කොහෙත්ම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙමනම් ආණ්ඩුවට උත්තරේ හොයන්න වෙන්නේ මේ 2.25 ලක්ෂේ ජනතාව හිරගත කළා. අද ඉන්ධන මිල වැඩි කරලා තියෙනවා. ඉන්ධන මිල වැඩි කරලා තියෙන්නේ ආණ්ඩුවට උත්තරයක් නැති නිසා. ආණ්ඩුව උත්සාහ කරනවා ඉන්ධන මිල වැඩි කරලා ඉන්ධන පරිහරණය කරන ප්‍රමාණය අඩු කරවන්න. ආණ්ඩුව උත්සාහ කරනවා බඩු මිල වැඩි කරලා මිනිසු කනබන ප්‍රමාණය අඩු කරවන්න. ඩොලර ටික ඉතුරු කරගෙන මාසෙකට එකණයක් විතරක් ගේන්න තමයි ආණ්ඩුවේ සලස්ම තියෙන්නේ. අපි හිතන මේ රටේ ජනතාව හැම රැවටිලා ඉවරයි. මේ 74 අවුරුද්දක් මාරුවෙන් මාරුවට රවට්ටපු ජනතාව කවුද රවටෙන්නේ ලෑස්ති නැහැ. ආණ්ඩුවේ නොහැකියාව තමයි දැන් මේ පෙන්වන්නේ. පවතින ඉන්ධන හිඟය පදනම් කරගෙන හෙට සිට ජූලි 1 වෙනිදා දක්වා බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගරාශ්‍රිත පාසල් සේම ප්‍රධාන නගරවල පිහිටි පාසල්ද පවත්වන්නේ නැති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. එසේම පසුගිය සතියේ පැවතු ආකාරයටම ග්‍රාමීය පාසල් ප්‍රවාහන ප්‍රශ්නයක් නැත්නම් අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබෙනවා. එහෙත් පාසල් පවත්වා ආගෙනාම හෙටින් එළඹෙන සතිය තුල ගැටලුකාරී නම් පළාත් අධ්‍යාපන බලධාරීන්ට ඒ පිළිබඳව තීරණය ගැනීමේ බලය ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. මැඩගස්කරේ හිටපු කොන්සල් ජෙනරාල් වරයෙකු වූ බී.ඒ. මහීපාල මහතා සිය දිවිසැරිය නිමා කළා. බී.ඒ.එම්. හෝල්ඩින්ස් ව්‍යාපාර සමූහයේ අධිපතිවරයා වූයේද ඔහුයි. සිංහල වීර බෙදානේ ආරම්භක සමාජිකයෙකු බී.ඒ. මහීපාල මහතා මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ සමාජ සේවකයෙකුද වූවා. හෝමාගම රජයේ රෝහල තුල අතින් අපින වාටු සංකීර්ණයක් සහ ශල්‍යකාරයක් ඉදිකල එතුමා ඇඟලුම් ශේෂ්ත්‍රයේ ඉහළ නමක් දරා සිටි ව්‍යාපාරිකයෙක්. එසේම සිංහල බීර බිධාන පදනමේ ආරම්භක සමාජිකයෙක් වූ බී.ඒ. මහීපාල මහතා මෙරට සමාජ ආර්ථික සහ ආගමික සුබ සාධනය වෙනුවෙන් මහත් සේවයක් කළ සමාජ සේවකයෙක්. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස පහට බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්.
නුවරලේ පොලිස් බල ප්‍රදේශයේ ඔලිපන්ට් වතුයායේ පොරොවකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා පොලිසියට බාර වී ඇති අතර සැකකරු නුවරලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. උඩරට මැණිකේ දුම්රිය ගැටේ බරපතල තුවර ලැබූ පුද්ගලයෙකු දික්කෝයේ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ හැටන් නුවරලිය ප්‍රධාන මාර්ගයේ දුම්රිය හරස් ගේට්ටුව ආසන්නයේදී. අනතුරට ලක් වූ පුද්ගලයා වයස අවුරුදු 60ක පමණ අයකු වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ. කොළඹ සිට පිටත වටරවුම් මාර්ගයට අනවසරෙන් ඇතුළු වී අනතුරුදායක ලෙස ධාවනය කර වූ යතුරුපැදියක් මෝටර් රථයක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා. යතුරුපැදිය පදව ඇත්තේ කොස්තාපල් වරයෙකු වන අතර එම අවස්ථාවේ ඔහු බියමතින් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ. ප්‍රවෘත්ති අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.